මම අද හදන්න යන්නේ උදෑසන ආහාර වේලකට ඉතාම පෝෂණීය ආහාර අතිරේකයක්. අපි මුලින්ම ආනමාළු ගෙඩිය මේ විදිහට කපාගමු. ඔයාලට ආනමාළුම ගන්න ඕනේ නැහැ, වෙනත් ඕනම රස කෙසෙල් ගෙඩියක් ගන්න පුළුවන්. මේකට කෙසෙල්ම වෙන්න ඕනෙත් නැහැ, ඔයාලා කැමති පළතුරක් ගන්න. මේ විදිහට අපි ලෙලි ගහගමු. ඊළඟට මේ වගේ චූටි චූටි කෑලි වලට අපි කපාගමු. කපාගෙන අපි මේ වගේ බ්ලෙන්ඩර් කප් එකට දාගමු මේ ටික. ඊළඟට මං ගත්තේ අඹ ගෙඩිය. ඒකත් අපි මේ වගේ කපාගෙන බ්ලෙන්ඩර් කප් එකට දාගමු. මේකෙදිත් අඹම ගන්න ඕනේ නැහැ, ඔයාලා කැමති ඕනම රස පළතුරක් මේකට එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට සීනි මේස හැන්දක් එකතු කරනවා. ඔයාලගේ රසපදමට සීනි එකතු කරගන්න. ඊළඟට අපි ඕට්ස් දාගමු. ඕට්ස් මේස හැඳි පහක් මේකට මම දාගන්නවා. ඕට්ස් කියන්නේ බොහොම ගුණදායක කෑමක්, විශේෂයෙන්ම උදේ ආහාර වේලකට ඉතාම ගුණදායකයි. කිරිත් එක්ක එකතු කරාම මාරම රසයක් තියෙනවා. ඊළඟට අපි කිරි ටික එකතු කරගමු. මේකෙදි මුළු කප් එකම මම දාන්නේ නැහැ, පොඩ්ඩක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නයි හදන්නේ. මේ විදිහට දාලා බ්ලෙන්ඩ් කරගමු. මේ තියෙන බ්ලෙන්ඩ් කරාට පස්සේ දැන් අපි මේකට ඉතුරුණු කිරි ටිකක් දාගමු. ටික ටික කලවම් කර කර එකතු කරගන්න. එකපාර දාන්න එපා. උදේ නැගිට ගමන් කිරි තේකක් බොනවට වැඩිය මේ විදියට හදලා බලන්න, හරිම ගුණදායකයි. ඔයාලට රස මදි වගේ දැනෙනවා නම් තව ටිකක් සීනි එකතු කරගන්න පුළුවන් ඔයාලගේ රසපදමට. ඉතින් උදෑසන ආහාර වේලක් හින්දා මම නම් වැඩි භාවිතා කරන්නේ නැහැ. අපි එහෙනම් මේක දැන් අපේ කප් එකට දාගමු. මේකේ පෝෂක ගුණය තව ටිකක් වැඩි වෙන්නත් එක්ක අපි මේකට රටේඳි ටිකක් එකතු කරගමු. ඇට හොඳින් ඉවත් කරලා මේ විදිහට අපි මේකට දාගමු. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හැමදාම උදේට බොන කිරිතේකට වැඩිය මේ වගේ පෝෂණීය ආහාර අතිරේකයක් ඔයාලත් අරගෙන බලන්න. පොඩි දරුවන්ට වගේම වයසක අයටත් මේක ඉතාම ගුණදායකයි. ඒ වගේම හරිම රසයි.